ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරයෙන් පමණක් ශ්‍රී ලංකාව ගොඩගන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ සඳහා තිබෙන මිනුම් දණ්ඩක් පමණයි. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ ආධාර උපකාර ලබා දෙන්න කෙසේත්ම පුළුවන් කමක් නැහැ. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතරම බලන්නේ ලෝකේ රටවල් වැරදි විදිහේ පාරක යනවා නම් හරි පාරට ගන්න. ඒ කියන්නේ ලෝකේ රටවල් විනාශ වෙනවා නම් අය සහ වැය නිසියාකාරව පාලනය වෙන්නේ නැත්නම් ඒවා නිසියාකාරව සකස් කරගෙන කටයුතු කිරීමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ප්‍රධානම ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගයේ කටයුතු කරන ගමන් අපිට තිබෙනවා ජාත්‍යන්තරයේ සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා යුරෝපයේ සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා ඉන්දියාව සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා ජාත්‍යන්තරයේ සමග තරඟ කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මිනුම් දණ්ඩක් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපිට ඒ සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ජපාන් ආධාරය යටතේ තිබෙනවා, අපිට කුවේට් ආධාරය යටතේ තිබෙනවා, යුරෝපීය ආධාර සියල්ලක් ලබාගත යුතුව තිබෙනවා. එහෙම ලබාගෙන අපි ලෝකයේ සමග තරඟ කළ යුතුයි කියන එකයි මට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. එහෙම නැතුව ලෝකයේ තිබෙන කිසිම බලවතෙක් ශ්‍රී ලංකාව විනාශ කිරීම සඳහා දෙන ඕනෑම යෝජනාවක් එවැනි යෝජනා ඉදිරිපත් වෙන්නේත් නැහැ. ඉදිරිපත් වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීමට පාලකයන්ට ශක්තිය තිබිය යුතුයි. ඒ සඳහා ශක්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතුව තිබෙන බව මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්.